දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකා යක්ක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැිෂෙිය. අදලියන්නන්නේ හාරිසි හැටෙක් වැනි ටෙලිවවැකිය අද ටෙලිවැකිය ආරම්භ කරන්ට හිතුවේ ඇන් කුමරියගෙන්. අවසන් කරන්ට හිතාගෙන ඉන්නේ ජනපතිව රනිල්ගේ විදෙස් සංචාරවලින්. හොඳේ මේ කතා කරන්ට යන්නේ අපි ජනතාවගේ සල්ලි වලින් විශේෂයෙන් හරිම අමාරු වෙලාවක ඉතාම අසීරු අවස්ථාවක රට තියෙන මොහොතක විදෙස් සංචාර්වලය දීම ගැන හරිය ඇන් කුමරියගෙන් ආරම්භ කරමු හොඳේ ඇන් කියන්නේ චාල්ස් රජුගේ. නැගනිය. මියගේ එලිසබත් මහරජනගේ සහ පිලිප් කුමරුගේ එකම දියණිය. ඈන් කුමරිය ඔේ බ්‍රිතාාන්නේය රාජාන්්ඩු ධූරාවලිය හත්වන රාජකීය කුමරිය. . එක්දහසම් සිය හැත්තෑ හතරදිවිතර මේ ඇන් කුමරියව පැහැරගෙනයාමට දැරු උත්සාහයකුත් වාර්තා වුණ. මානසික ආබාධයකින් පෙළුණුත්තුවක්කුකරයකු. ඇ ගමන් ක්‍රරමීින් සිටි මෝට රතයට පහරදීල ආරක්ෂකැට සහ රියොදුරාට තුවාල සිදු කලා. හොඳේ දැම්මි ඇන් කුමරිය අදවන විටත්. ුණ්‍යායතන තුන් සියක විතර අනුශාසකවරයක් ඇන් කුමරියගේ දල්ල ශුද්ධ වත්කම හොඳේ ඇන් කුමරියගේ දළ ශුද්ධ වත්කම ඩොලමිලියන දහයකට වැඩී කියලයි වාර්තා වන්නේ ඇයට ඔය ගැට්කොම්බේ පාක් නම් යෝධ අකරහත් සියතියක විතර හරි අපූරු දේපළක් හිමියෝති බෙනවා ඇන් කුමරිය ගැන මෙහෙමලි්වේ ඇ එසේ මෙසේ ගැහැනියක් නෙවෙයි රජ කුමරයක් වගේම වත් හුසත්කම් ඇටි දැඩි ආරක්ෂාවක් ද අවශ්‍ය අයකු බවපෙන්වීමට හොඳේ මතකද මේ ඇගේ ලංකා සංචාරය ඔය පහුගේ සංචාරයේ. තමන්ගේ ගමන් මහල්ලත් අතින් එල්ල ගෙන ගුවන්යානයට ගානේද? දැන් මහබ්‍රතානිකෑනි ංකුලුත් රාජයක් නෙවෙයිනි ඒවගේම ඈන් කුමරිය මේ යමක්කමක් ඇති තැනත්තියක් නෙනේද. වියදම් කළත් නේද මේ ආරක්ෂාව දුන්නත් ඒක ප්‍රශ්නයක් නෑමොකද එහැකි ආව උන්ට තිබෙන. දැන් අපි අරම්බලමු අපි බංකලු. තරද නිකම්ම බංකුළොත්තුනු රාජ්‍යයක් නෙවෙයි. දේශපාලන නඩයක් විසින් උලාකාල බංකලුත් කළ රාජ්‍යයක් හොදේ ආර්ථිකය විනාශ වනේ. ಕತೀರು දೇಶಪಲ್ ನತ್ತಿಂು නිසා ೇ ಪಲ್ಲಕಿಹ, ත්වවැල් බැඳගත්ත නිලදහරි සෙට්ට එකකං එකට එකතු වෙලා හොරා කෑවනිසා විනාශ වුණු රටක් හොඳේ එකට හොඳම මුදාහරණේ ඔය සෞඛ්‍යාමාත්‍යයංශේ හරිය දැන්ුවේ ඇමැත්තුවවෙලේ කම්ල එකට කුරුගනි නෙනේද දැන් අපි මේ කියාගෙනන්නේ මේ රටේ දේශපාලනය ආර්ථිකෙන් ඔවියුත් පන්න කරට බෑ හොඳේ ඒය කවුරුත්තයක විංගට ගන්නට ඇදවට එම බෑ මේරට ප්‍රපාතයට ඇදලත් දැම් මෙම දේශපාලනය විසින් ඒ නිසයි ආර්ථකේ මෙතැන්ට වැටන හොඳේ දැන් ගන්ටෝ දේපාලතතිීන්දු අක්තමයි ආර්ථකේ හදන්ට නම් දේශපාලනතිීන්දුව ගන්න ඕෙ හොඳේ හැබැයි නවගිල්ලවත් බෑන්චූන් පාලකින් සෙට්කත්තමයි ඉතිහාසී පුරාම අපට හිටියෙත් අදඉන්න තරිය රෝමේ ගිනි ගනිද්දී නීරෝ වීනාවාදනය කළ වගේ අපේ උන්දලා මේ බංකොලො තරට ගිනි ගනිද්දී රට සංචාර්වලමයි යන්න හොඳේ ස්සරනම් ්ලේන් පිටින් අරන්ගේ නෑදැ හත්මුතු පරම්පරාවම් දැන්හෙම නැතිවුණත් දැනුත්තින් වියදක්තිය හොඳ. අපේ රට හොදකලාවීම වලක් ගටලූ ැම්මේ ලෝක පුරා සංචාරය කරන්නේ. හොද කලා කළ උදවම හොද කලා වීමෙන් වලක් ගඩ රටයවා හදේ. පාලකින් විදෙස් සංචාරවල යායුතුයි. එක ඇත්ත. හැබැහි මේ වගේ වෙලාවක මේ වගේ කාලයක පුළුවන් තරම් ධනය විනාශ කරන්නේ නැතිව ඉන්ට අවශ්‍යයින නේද. වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරට පත්වෙල මාස දහටක් විතර යන්නේ. රට සවාරි දහනාවයක් ගිහිල්ලා තියෙනවාලු. හරිද පක්ෂ විපක්ෂ මන්ත්‍රීලත් එක් ගෙන නො හරි ොපිදෙනි දෙෙන්ට පාය ජනපති රනිල්ගේ මේ හරිම වේගුවත් විදෙස් සංචාරවල වියද ගෙනැ අද. පොත්තේ වාර්තාවක්තිබෙනවා. මේ ොරොතුරු දැනගැනීම පනත අඩතේ මේ විස්තර ඉල්ල තියෙන්නේෙ රාහුල් සමන්ත හෙට්ට ආරච්චි. ඔහු ල්ල තියෙන්නේ ජනපති රනිල් මහරැජිනගේ අවමංගල්ලට ගිය සම්පූර් වියදම. හරිද ජනපතිකේ ආරක්ෂාවට සංවේදී කියලා මුලින්ම මේ තොරතුරු ලබාදීම ජනධිපති කාර්යාලේ සම්පූර්ම ප්‍රතික්ෂේප කරලා තිබුණා. පසුව දිගින් දිගටම? අභ්‍යායචනා කරමින් කළ ඉල්ලිම් අනුව ජනපති ගමනේ ගුවන් ටිකට් පත්වල ගාන විතරක් ඇවල තිබෙනවාලු හොඳේඒ ගාන තමයි රුපියල් පනස් හයලක්ෂ අනූහයදස් එකසිය හතලිහක් ගුවන් ගමන් ටිකට් පත්වල ගාන විතරක් රුපියල් පනස් සයලක්ෂ අනුහායදස් එකසි හතලයක් හොඳේ ම ටිකට් පත්ව ගාන විතරයි හරිය එතකොට අ නිත්වියදම් පරිවාරකීන්ගේ ගමන්වියදම් හෝටල් ගාස්තු. හරිද කෑමබීම ඉඳදුම් හිටුම් ඒ රටේදි ප්‍රවාහනම කිසිම දෙයක් මේකට ඇතුළත් කරලා නෑ හොදේ එ ගමනකට ගුවන් ටිකට් පත් ගාස්තුව රුපියල් ලක්ෂ පනස්හයක් දරන්න පුළුවන් රටක්ද මේක. හරිද විදෙශ සංචාර දාහතක් දහටක් විතර ගිහිල් ලතිය එනො හරි එකකට අපි නිකා ලක්ෂ පණහගාන ගුවන් ගමන් ගාස්තුතියෙමු මේ විදිහයට එතකොට රුපියල් අටකෝටි පනස් ලක්ෂයක් මේ ගුවන් ගමන් ටිකට් පත්වලට විතරක් වැෑ වෙනවා හරිද හෝටල් කෑමබීම අහර්ද ඉදු හිටු මේ සියල්ල සලකොපවාම මොන දනස්කන් දෙයක්. මේ සංචාර්වලට මේ පාලකන් විනාශ කරමින් ඉන්නවාද. හරිද මේ ගිය ගමන්වලින් ලැබුණු මූල්ලේ ආධාර් ප්‍රමාණය එක අඩුමගානිල් ඩොලර් එකක් පවුමක් මේ රටට ලැබුණද කියලා දැනගන්ට කැමති. හොඳේ හැකිනම් මේ විදේ සංචාර දහ අටටම කළ සියලු වියදම්. සත්ත පහටම හැකිනම් මාධදට නිකුත් කරන්න කියලා අත්ද ටෙලිවැකිය අියෝග කරනවා.